ආයුබෝවන් නිරෝගී සුවය කැන්දෙන සුබම සුබ කාලයක් උදා වේවා ඔබ සියලු දෙනාටම. 2020 ජූනි මාසයේ 19 වෙනිදා ඉඳලා ජූනි 25 දක්වා වූ සතිය ඔබේ ලග්නයට කොහොමද කියලයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් මුලින්ම මතක් කරන්නම් ඔබ තාමත් අපේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේෂ ලග්නෙන් උපන් ඔබට රැකියා කටයුතු වලට බාධා පැමිණෙනවා. මෙතෙක් පැවති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන අතර මේෂ ලග්න හිමි ඔබේ සඳු ග්‍රහය 2, 3, 4 කියන භාවස්ථානවල ගමන් කරනවා. ආගමික සැලසුමක් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් වැය කරන කාලයක්. නිතරම වැඩිහිටියාගේ ඇසුර පැතීමට සිද්ධ වෙන අන්දමේ කටයුතු කීපයක්ම සිද්ධ කරනවා. පවුල කෙනෙක්ගේ හදිසි දුරස්වීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති වෙනවා. නිතර පිනට දහමට ලැබිව කටයුතු කරන බවක් පේනවා. රැකියාවේ කටයුතු වලට විවිධ බාධා පැන නැගෙන අන්දමේ කටයුතු කීපයක්ම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඔබේ අය වෙන්නේ 6යි, වැය 5යි. ජය අංකය වෙන්නේ අංක 7. ජය වර්ණය ලා නිල්. සුබ දවස වෙන්නේ සිකුරාදා. වෘෂභ ලග්නෙන් උපන් ඔබට විශේෂ සැලසුමක් පෙන්නුම් කරනවා. වෙනදට වැඩිය ගතට සිතට සැහැල්ලු භාවයක් ඇති කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්නෙහිමි ඔබේ සඳු ග්‍රහය 1, 2, 3 කියන භාවස්ථානවල ගමන් කරනු ලබනවා. ලැබීම් මතින් යහපත් සතියක් වෙන අතර පවුලේ කටයුතු පවත්වාගෙන යද්දී වෙනදට වැඩිය කල්පනාකාරී විය යුතු බවක් පේනවා. නිතරම තමා සොයාගෙන එන කෙනෙක් නිසා කරදරකාරී ලෙස කටයුතු කීපයක්ම සිද්ධ වෙනවා. ඒ වගේම එදිනෙදා වැඩ කටයුතු වලින් තමා පරිස්සම් විය යුතු කාලයක්. පවුල ඉඩම් ආරවුලක් දුර යන ලකුණු පෙන්නුම් කරනවා. නිතර තනිව කටයුතු කරන බවක් පේනවා. ඥාතීන් අතර හොඳ හිත දිනා ගැනීමට කරුණු සැලසෙනවා. විශේෂ සැලසුමකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරනවා. සති අන්තෙදි යටපත් වුණු කොන්ද වේදනාවක් නැවත මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. අය 7යි, වැය 6යි. ජය වර්ණය ලා රෝස. ජය අංකය අංක 9. සුබ දවස වෙන්නේ බදාදා. මිතුන ලග්නෙන් උපන් ඔබට තනතුරු මාරුවක් පෙන්නුම් කරනවා. අවිවේකී ලෙස සතිය ආරම්භ වන මිතුන ලග්නෙහිමි ඔබේ සඳු ග්‍රහය 12, 1, 2 කියන භාවස්ථානවල ගමන් කරනවා. වෙනදට වැඩිය ඇවිදිලි වැඩි කරන කාලයක් වන අතර නිතරම පදිංචි ස්ථානයෙන් පිට වාසය කරන්න සැලසෙනවා. ගේ දොර ඉදිකිරීම සම්බන්ධව කටයුත්ත ප්‍රමාද කිරීමට සිදුවන බවක් පේනවා. නිතරම ගුප්ත කටයුතු වලින් පිහිට පැතීමට සිත යොමු කරනවා. දේපල ගැටලුවක් විසඳා ගැනීමට නීති පිහිට පැතීමට සිද්ධ වෙනවා. සතිය මැද කාලෙදී කකුලේ හටගන්න ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම අඹුසැමි සම්බන්ධතාවය වැඩි වන අන්දමේ කටයුතු කීපයක්ම සිදු වෙන්න ඉඩ තියෙනවා. තනතුරු මාරුවීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන කාලයක්. අය 8යි, වැය වෙන්නේ 5යි. ජය අංකය අංක 4. ජය වර්ණය කොළ. සුබ දවස බ්‍රහස්පතින්දා. කටක ලග්නෙන් උපන් ඔබට තැන්පත් ධනය වැයවීමක් පෙන්නුම් කරනවා. අවිවේකී ලෙස සතිය ආරම්භ වන කටක ලග්න හිමි ඔබේ සඳු ග්‍රහය 11, 12, 1 කියන භාවස්ථානවල ගමන් කරනවා. නිතර අන් අයගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන කාලයක්. විදෙස් ලැබීමකට බාධා ඇතිවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරනවා. නොසිතූ විදියට නොකළ වරදකට දඬුවම් හිමි වෙනවා. දරුවන්ගේ නොසන්සුන්කාරී කටයුතු කීපයක්ම හේතුවෙන් මානසික අසහනය වැඩි කරනවා. තීරණ ගැනීමේදී වෙනදට වැඩිය කල්පනාකාරී විය යුතු බවක් පේනවා. අලුත් රැකියා හිමිකරන මාර්ග පෑදෙන කාලයක් නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදෙන බව පේනවා. ඥාති මිත්‍රාදීන් සමග
කටයුතු කරද්දී වෙනදට වැඩිය කල්පනාකාරී වීම වැදගත් වෙනවා. අය 8යි, වැය 6යි, ජය අංකය අංක 5, ජය වර්ණය තැඹිලි. සුබ දවස වෙන්නේ සිකුරාදා. සිංහ ලග්නෙන් උපන් ඔබට හදිසි අසනීපයක් පෙන්නුම් කරනවා. ලැබීම් අතින් යහපත් වුණත් නිතර වෙහෙස මහන්සිය වැඩි කරන සතියක් වන අතර සඳුගේ ගමන් මාර්ගය 10, 11, 12 කියන භාවස්ථානයි. ගතට සිතට විවේකය අඩු කරන සතියක් බව පේනවා. වෙනදට වැඩිය කේන්ති යන ස්වරූපයකින් කටයුතු කරන පවක් පේනවා. පවුලේ ළඟම ඥාතියෙක් ගැන සිතැවුලක් අසන්න ලැබෙනවා. ගනුදෙනුවලදී වෙනදට වැඩිය කල්පනාකාරී වීම වැදගත්. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වීමක් සිදුවෙනවා. දරුවෙකුගේ කටයුතු අතපසුවන අන්දමේ කරුණු කීපයක්ම සිදුවෙනවා. වංචා ප්‍රයෝගයකට හසු විය හැකි කාලයක්. මව්පස ඥාතියෙකුගේ උපකාරයක් හිමි වෙනවා. රැකියාවේ කටයුතු මගහැරී යන කාලයක්. අය 6යි, වැය 4යි, ජය අංකය අංක 6, ජය වර්ණය වෙන්නේ කහ. සුබ දවස බ්‍රහස්පතින්දා. කන්‍යා ලග්නෙන් උපන් ඔබට චෝදනා අපවාද අසන්න ලැබෙනවා. යනේන ගමන් ගැන සැලකිලිමත් වෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්නෙහිමි ඔබේ සඳු ග්‍රහය 9, 10, 11 කියන භාවස්ථානවල ගමන් කරනවා. මනසට අවිවේකී කරුණු කීපයක් සිදු කරමින් සතිය ආරම්භ වන අතර පවුලේ ගැටලු කීපයක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරනවා. මුදල් ගනුදෙනුවක් හේතුවෙන් හිතමිතුරන් සමග දුරස් වීමක් සිදු කරනවා. නිතර තමාට චෝදනා අපවාදවලට ලක්වෙන්න සිද්ධ වෙනවා. පවුලට සම්බන්ධ අලුත් ඥාතියෙකුගෙන් ගැටලු කීපයක්ම මතුවෙනවා. ඒ වගේම වාහන ගමන් පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පේනවා. දේපල ආරවුලක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරනවා. සතිය මැද කාලදී දතක ආබාධකට ප්‍රතිකාර ලබා ගන්න සිද්ධ වෙනවා. වෙහෙස ඇති ගමනක් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. අය 7යි, වැය 5යි, ජය අංකය අංක 7, ජය වර්ණය කොළ. සුබ දවස සිකුරාදා. තුලා ලග්නෙන් උපන් ඔබට සෙම් රෝග පෙන්නුම් කරනවා. විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්නෙහිමි ඔබේ සඳු ග්‍රහය 8, 9, 10 කියන භාවස්ථානවල ගමන් කරනවා. ගනුදෙනුවක් පියවා ගැනීමට වැඩිහිටි ඥාතියෙක්ගේ උපකාරයක් පැතීමට සිදුවෙනවා. නිතර ශාරීරික අප්‍රාණික ගතිවලට හේතු ඇතිවෙනවා. ඒ වගේම යටපත් වුණු සෙම් රෝගයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න. පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් සැලසුම් සකස් කරගන්නා බවක් පෙන්නුම් කරනවා. දරුවෙකුගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙනවා. තීරණ ගැනීමේදී වෙනදට වැඩිය කල්පනාකාරී වෙන්න. ඒ වගේම අලුත් ඥාති මිත්‍රාදීන් දැන හඳුනා ගැනීමට මඟ සැලසෙනවා. අය 7යි, වැය 5යි, ජය අංකය අංක 6, ජය වර්ණය දම්. සුබ දවස බ්‍රහස්පතින්දා. වෘශ්චික ලග්නෙන් උපන් ඔබ දේපල මිලදී ගැනීමක් පෙන්නුම් කරනවා. විශේෂ සැලසුමකට අත ගැසීමට මඟ සැලසෙමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්නෙහිමි ඔබේ සඳු ග්‍රහය 7, 8, 9 කියන භාවස්ථානවල ගමන් කරනවා. අවිවේකී වුණත් වැඩ කටයුතු ක්‍රමවත් විදියට කරගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා ගන්නා කාලයක්. මෙතෙක් බාධාගෙන දෙමින් පැවති කටයුතු කීපයක් සාර්ථක නිමාවක් දකින්න පුළුවන්. වරින් වර මතු කරන කකුලේ ආබාධකට ප්‍රතිකාර ලබා ගැනීමට සිද්ධ වෙනවා. රැකියාවේ ගැටලුවක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදු වෙනවා. නිතර තමා හමුවට එන අයකු නිසා කරදරකාරී බවක් ඇති කරනවා. වාහන ගමන් අධික කරන කාලයක් බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඇසුරු කරන අයකු නිසා විශ්වාසය බිඳවැටීමක් සිද්ධ වෙනවා. හදිසි දේපල මිලදී ගැනීමකට කටයුතු සැලසෙන කාලයක්. අය 8යි, වැය 4යි, ජය අංකය අංක 9, ජය වර්ණය රතු. සුබ දවස වෙන්නේ බ්‍රහස්පතින්දා. ධනු ලග්නෙන් උපන් ඔබේ
අඹුසැමි සුහදතාවය පෙන්නුම් කරනවා. මෙතෙක් පැවති වගකීමකින් නිදහස සැලසෙමින් සතිය ආරම්භ වන ධනු ලග්න හිමි ඔබේ සඳු ග්‍රහය 6-7-8 කියන භාවස්ථානවල ගමන් කරනවා. නිතර ආගමික කටයුතු කෙරෙහි සිත යොමු කරන කාලයක්. පවුල දානමය කටයුත්තකට සැලසුමක් ඇති කරගන්නවා. දරුලාම හිමිකම් ඇති අය වෙනදට වැඩිය කල්පනාකාරී වීම වැදගත් වෙනවා. වෙනදට වැඩිය ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි සැලකිලිමත් වෙන්න. දරුවන්ගේ විශේෂ ජයග්‍රහණයක් වෙනුවෙන් සම්බන්ධ වීමට මඟ සැලසෙනවා. මානසික අවිවේකය සඳහා කරුණු යෙදෙනවා. සහෝදර සිත් නොහොඳ කමකට කටයුතු සැලසෙන කාලයක්. පවුල කෙනෙක් නිසා සිතේ නොසන්සුන්තාවයක් ඇති කරනවා. අමුසැමි සුහදතාවයකට කටයුතු සැලසෙනවා. අය 7යි, වැය වෙන්නේ 4යි. ජය අංකය අංක 7. ජය වර්ණය කොළ. සුබ දවස බදාදා. මකර ලග්න හිමි ඔබට සහෝදර මතභේදයක් පෙන්නුම් කරනවා. එදිනෙදා කටයුතු පිළිබඳව සැලකිලිමත් ලෙස සතිය ආරම්භ වන මකර ලග්න හිමි ඔබේ සඳු ග්‍රහය 5-6-7 කියන භාවස්ථානවල ගමන් කරනවා. හදිසි තීරණයක් හේතුවෙන් පවුලේ ගැටලු කීපයක් ඇති කරනවා. නිතර වයසින් අඩු අය සමග කටයුතු කිරීමට සැලසෙනවා. පවුලට අලුත් ඥාතියෙක් සම්බන්ධ විය හැකි කාලයක්. පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමට මඟ සැලසෙනවා. ඥාතියෙකුගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරනවා. සතිය මැද කාලෙදී තමා සතු දෙයක් නැතිවීමට ඉඩ ඇති බැවින් දුරදිග බලලා කටයුතු කරන්න. ඒ වගේම නීති කටයුත්තකට සම්බන්ධ වීමෙන් ගැටලු කීපයක් මඟහරවා ගැනීමට හැකි වෙනවා. සහෝදර මතභේදයක් දුරදිග යන අන්දමේ කරුණ කීපයක් සිදුවෙන්න ඉඩ තියෙනවා. අය 6යි, වැය වෙන්නේ 5යි. ජය අංකය අංක 4. ජය වර්ණය තැඹිලි. සුබ දවස වෙන්න සඳුදා. කුම්භ ලග්න හිමි ඔබට අමතර ආදායම් පෙන්නුම් කරනවා. වෙහෙස ඇති කටයුතු කීපයකට සම්බන්ධ වෙමින් සතිය ආරම්භ වන කුම්භ ලග්න හිමි ඔබේ සඳු ග්‍රහය 4-5-6 කියන භාවස්ථානවල ගමන් කරනවා. මෙතෙක් ප්‍රමාදතා ඇති කරමින් සිටි ගනුදෙනුවක් නිමා කර ගැනීමට මඟ සැලසෙනවා. රැකියා ස්ථානය අතර ඇතිවන අවිවේකය හේතුවෙන් වැඩ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට අපහසුතා ඇති කරනවා. ආගමික සැලසුමක් සඳහා දුර පළාතකට යාමට මඟ සැලසෙනවා. වාහන අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩිවීමට ඉඩ තියෙනවා. පැරණි හිතවතෙකු තමා සොයාගෙන එන කාලයක්. අමතර ආදායම් මාර්ගවලට කටයුතු සැලසෙන කාලයක් බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා. සතිය අන්තයේදී හදිසියේම හටගන්න මුත්‍රාබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙනවා. අය 8යි, වැය 5යි. ජය අංකය අංක 6. ජය වර්ණය කහ. සුබ දවස වෙන්නේ බදාදා. මීන ලග්නෙන් උපන් ඔබට විවාහ ගිවිසුමක් පෙන්නුම් කරනවා. අවිවේකී ලෙස සතිය හැරඹෙමින් පවතින මීන ලග්න හිමි ඔබේ සඳු ග්‍රහය 3-4-5 කියන භාවස්ථානවල ගමන් කරනවා. යොදාගත් සැලසුමක් වෙනසකට පත් කරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරනවා. අසල්වැසි මත ගැටුමක් දුරදිග යන අන්දමේ කටයුතු කීපයක් සිදුවීමට ඉඩ තියෙනවා. තැන තැන ඇවිදිලි ඇති කරන කාලයක්. මෙතෙක් බාධා ගෙන දෙමින් පැවති දේපල ගනුදෙනුවක් සමතයකට පත්වීමට ඉඩ තියෙනවා. විභාග ජයග්‍රහණයක් වෙනුවෙන් සතුටු වීමට අවස්ථාව සැලසෙනවා. සතිය මැද කාලෙදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගන්න සිද්ධ වෙනවා. විදේශ ඥාතියෙගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීම් ඇති කරනවා. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවති විවාහ ගිවිසුමකට සැලසුම් ඇති කරගන්නවා. අය 8යි, වැය 5යි. ජය අංකය අංක 2. ජය වර්ණය වෙන්නේ කොළ. සුබ දවස සිකුරාදා. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.